අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට මෙරට අලියතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතික නේජර් තෝමස් විලියම් රොජර්ස් මේ දිනවල රටේ මහා සම්පතක් වන අලි අතුන් පිළිබඳ මහා කතිකාවතක් ගොඩනැගී ඇත. අලි මිනිස් ගැටුම් නිරතුරු අපේ මුළු මහත් සමාජයටම ප්‍රශ්නයක්ව ඇත. ගම් දනව්වල අහිංසක මිනිස්සු අලින්ට ගොදුරුවන අතර තැන තැන වෙඩිවැදී මියගිය අලින්ගේ ශරීරද හමුවේ. පරිසර වේදීහු තමන් දන්නා භාෂාවෙන් අලි අතුන් පිළිබඳව රට හමුවේ කරුණු ඉදිරිපත් කරති. එහෙත් අපේ රටේ වටිනා අලි අතුන් රටට අහිමි වී යමින් පවතී. ඉකුද්දා දල ඇතාගේ මරණය මෙරට සංවේදී මිනිසුන් මහා කම්පනයට පත් කෙරිණි. ඒ කලවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනා කියන්නට වූහ. අද මෙන්ම එදා ඉංග්‍රීසින්ගේ පාලන සමයේද අපේ අලි අතුන් ඝාතනයට ලක්වින ඒ ඉංග්‍රීසීහු එදා තමන්ගේ විනෝදාංශයක් ලෙස අලි අතුන් දඩයම් කර තමන්ගේ දක්ෂතාව අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කළහ. ඉංග්‍රීසි සමයේ අලියතුන් දඩයමට අතිදක්ෂින් කීප දෙනෙකුගේ නම් කියවේ. ඒ අතර මේජර් තෝම්ස් විලියම් රොජර්ස්, සර් සැමුවෙල් බේකර්ගේ නම් ඉදිරියෙන් කියවේ. ඔවුන් අතරින් මෙරට අලියතුන් 1500ක් පමණ දෙනා මරා දමා ඉංග්‍රීසි පාලන සමයේ කළු පැල්ලමක් එක්කල මේජර් තෝම්ස් රොජර්ස් ගැන අදද නුවර එළිය වැඩිහිටි ජනතාව කතා බහ කරති. ඒ ඔහුගේ සොහොන නුවර එළියේ පිහිටි නිසාය. 1824 ජනවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ රයිෆල් බලකායේ මේජර්වරයෙකු ලෙස මෙරට සේවයට එක්වත දක්ෂ හමුදා නිලධාරියෙකු වූ මේජර් තෝමස් 1834 බදුල සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා විනිශ්චයකාර ධූරයට පත්ව ඇති බව වාර්තාවේ. තමාට නිවාඩුවක් ලැබුණු හැම මොහොතකම අලි අතුන් දඩයමට හුරු වූ රොජර්ස් අලි අතුන්ටද හොර රහසේ උන් ළඟටම ගොස් දඩයම් කිරීමට අති දක්ෂයෙකු බවට ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වී ඇත. මේජර් තෝමස් රොජර්ස් දඩයම එරෙහිව ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාද දැඩි අප්‍රසාදය පළ කළ අතර ඔහුට නිසි දඬුවම් කවදා හෝ හිමිවන බවට සපත කළහ. එය කෙසේ වුවත් 1845 ජූලි 7 වන දින මේජර් තෝමස් රොජර්ස් හපුතලේ ප්‍රදේශයේ වුත් රාජකාරියට ගොස් පැමිණෙමින් සිටියදී අතරමඟදී අකුණු සැරයක් වැදී මියගොස් ඇත. මියගේ මේජර්වරයාගේ සිරුර හිතවතුන් විසින් නුවර එළියට ගෙනවිත් භූමදාන කර ඇත. එම සොහනටත් වසරකට වතාවක් අකුණු සැර පැතුණු බව නුවරලී පැරණන්ගේ මතය වේ. මීට වසර කීපයකට පෙරද එම සොහනට ආසන්න තැනක වූ විශාල සයිප්‍රස් ගසකට අකුණක් වැදී ගස දෙපළ වී බිමට ඇද වැටුණේ. අදද නුවරලිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවට පසුපස ඇති ඉංග්‍රීසින්ගේ පැරණි සොහොන් භූමිය ඇති මේජර් තෝම්ස් රොජර්ස්ගේ සොහොන දකින්නට පිළිවන එම සොහොනට අකුණු සැර වැදී දෙපළ වීගේ සොහොන් ගල පසුපස කාලයකදී ඉංග්‍රීසින් විසින් යළි ප්‍රතිසංස්කරණය කළ ලක්ෂණද අද එම සොහොන් ගලින් දැකගත හැක. අපේ වටිනා සම්පතක් වූ අලි අතුන් මරා දැමූ පාපයට අකුණු සැරයක් වැදී මියගිය මේජර් තෝම්ස් රොජර්ස්ට මිය යන්නට සිදු වූ වාසේම අද දවසේද අපේ උරුමයක් වූ අලි ඇතුන් මරා තමා සල්ලි සොයන අමනයින්ට අත්වන ඉරණමද කෙබඳු එකක් වේදැයි මෙරට කවුරුත් බලා සිටින්නේ. ඉතින් මෙවැනි උතොරතුරු දිනපතාම නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.